ටැබ් දෙකම ගැන. හොඳම තරඟයක් නෙදලන්තයේ කොලාවෙත් තරඟය අතෑරියන එක තමයි වටිනාම දේ. 112කට කඩලු 6ක් බිඳ වැටෙනවා. නමුත් 240 පණිනකන් දැඩි උත්සාහයක්. මම හිතන්නේ එතන තමයි නෙදලන්ත කණ්ඩායමේ තියෙන වෙනස. 240 ගැහුවත් සමාලයට ඕන කෙනෙක්ට පේන්න පුළුවන් දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන විදියට ඒගොල්ලන් ගොඩක් ඉහළින් ඉන්නවා කියලා. නමුත් හැම වෙලාවම තමන්ට කරන්න පුළුවන් අපි කියන බේසික් ස්පීඩනේ ප්‍රෙෂර් එක හැම වෙලාවම අද දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට එල්ල කරා. එකම ධම්මික අපි කතා කරොත් එහෙම නෙදර්ලන්තයේ ගත තින් රේසින් ක්‍රිකට් නේෂන් එකක්. එතකොට ඔවුන් ගැන ඔවුන්ට හරි කොන්ෆිඩන්ස්. අපි ඔවුන්ව එළියේ ඉඳන් බැලුවට ඔවුන් මේ රේසින් ක්‍රිකට් කැටගරිය එක ඇතුලේ. නමුත් ඊයේ දවසේ තරගයේදී ඒ ඔවුන් ගැන ඔවුන්ට තිබුණ ඒ ෆීලිං එකේ මොමන්ට් එක ගැන අපි කතා කරොත් ඔබට කොහොමද අදහසක්ද තියෙන්නේ? මම හිතන්නේ අතීතයේ ඔවුන් දකුණු අප්‍රිකාව එකපාරක් පරාජයට පත් කරනවා. ඒ කොන්ෆිඩන්ස් එකත් එක්ක තමයි ඔවුන් මේ තරගයට එන්නේ. අනිත් එක තමයි මේ මේ ක්‍රිකට් වල ලොකු පොඩි කියලා නැහැ. දවසේ හොඳට කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් කණ්ඩායමක් විදිහට මොකද ලෝක කුසලානේ අවසන් කණ්ඩායම් 10ට එනවයි කියන්නේ අනිවාර්යයෙන්ම තරඟකාරීත්වයක් තියෙන්නට ඕන. සහ අපි අර කිව්වනේ නැගියන කණ්ඩායම් නැත්නම් ඇසෝෂියේට් කන්ට්‍රි එකක් විදිහට මොවුන් හැමතිස්සෙම 12 13 14 තමයි ඉන්නේ රෑන්කින්ග්ස් වල. මොකද වන් ඩේ නේෂන්ස් තියෙන්නේ 20යි. ඉතින් ඒ 20 අතරේ මොවුන් ඉස්සරහින් ඉන්නවා ඇසෝෂියේට් කන්ට්‍රිස් එක ගාද්දී මොවුන් සහ ස්කොට්ලන්තය ඉදිරියෙන් ඉන්නවා. නමුත් මේ ක්‍රීඩා කරපු ආකාරය ලෝක කුසලාන සදුසුකම් ලැබීමේ තරඟාවලිය තුල ඉඳලා මේක පුදුමයක් නෙමෙයි. මොකද හේතුව ඔවුන් මම හිතන්නේ පතක යෝධයන්ව පරාජයට පත් කරලා තමයි මේකට සහභාගී වෙන්නේ. සහ අපි මුණ ගැසුණු මේ ඔවුන් සමග මුණ ගැසුණු තරඟ දෙකම අපි ජයග්‍රහණය කරනවා. සාහිත්‍ය තරඟය ගත්තම ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් ඔවුන් ක්‍රීඩා කරා. ඔවුන්ගේ ඒ ක්‍රීඩා කිරීමේ මම හිතන්නේ අර පුංචි පුංචි දේවල් ඔවුන් හරියට කරා. සහ ඔවුන් හැමතිස්සම ආක්‍රමණශීලී විදිහට තමයි මේ ඊයේ ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. එකම අපි කතා කරා තින් සවුත්